ඒක මට ඒ වෙලාවේ පොඩි පාඩුවක් වුණා නැත්නම් මම සමාලන්න මගේ ගමන වෙනස් වෙන තිබ්බා 13 න් 15 බෝලේ පොඩීනේ අපිට අවුරුදු 15 න් 15 නෝට බෝලේ මට්ටම් ප්‍රමාණය වෙනස් වෙනවා මම මතේ අපි ඒලා පනිෂ් කරනවා දුෂ්ණත්‍යරම ඒක යගේ යටිහිතේ තියෙන්නේ නැති තමුන්ට දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන නැත්නම් ජීවිතේ ඉදිරියට යන්න බෑ ඒත් බොහොමත් කලාතුරකින් තමයි කෙනෙක්ගේ දෛවය හැමතැනම බැලන්ස් කරලා දෙන්නේ රංගන ක්ෂේත්‍රයට ඔබගේ කෙනෙක් අඩුයි ඒ කාලේ දුවන්න පුළුවන් කාලවල එනවා ඒ වෙලාවට පුළුවන් තරම් හයියෙන් දුවන්න ඕනේ මට යම්කිසි මුදලක් තැන්පත් කරලා දුන්නා. නම් ඕන දෙයක් කරගන්නවා කියලා මට ඒ කාලේ උතර අපිටත් පොඩක් නිශ්ශබ්ද ඉන්න පුළුවන්. අපි කියන වෙලකට පොඩක් අඩු වෙලා නැහැ. ඒ ඉන්නවත් නෙමෙයි. ඒ කියන්නේ ඔබ මේ මේ පිටන පරිදිත කාන්තාවන්ට මුදල් වල වටිනාකමක් නැහැ වගේ කතාවක් ඒක ඉන්නේ. ආදිසත් බලනාගත්තොත් වගේ එහෙම එකක් තමයි. යා නැති කාලේ අපිට දැනෙන්න දුන්නේ ඒවා. අනාගත්තොත් මේකෙන් වනාගන්න. ආන්නෝ මේව නැති කරගන්න එපයි කියලා. සමාජයට ව්‍යාපාර තියෙනවා මගේ කියලා මම කියන්නේ නැතුව කරන යන ව්‍යාපාරත් අපිට එහෙම කරන්න වෙලා තියෙනවා. මම මාර මේ ප්‍රබුද්ධෙක් නෙමෙයි මම මගේ සීමා මායින් මම අඳුන ගන්නවා LB Abhipra සියවසක දුරද අපි සියවසක අභිමානය ආයිබෝන් සුබ දවසක් නදත් සුපුරුදු පරිදි අපි LB Abhipra සමක ඔබ ඔබේ අභිප්‍රයන් සඳහා යම් අභිප්‍රේරණීය රුකුලක් සැපීම සඳහා සයිබවකාශයේ මේ අප දියත් කරපු මේ LB Abhipra හරබර සාකච්ඡාවලිය තවත් පියවරක් මේ අද තවත් තරුණ ක්‍රියාශීලී වෘත්තිකෙක් වෘත්තීය ව්‍යාපාරිකෙක් ඒත් අපේ රටතොට ඌව හඳුන්වන්නේ ගායන ශිල්පියෙක් ඕ රංගන ශිල්පියෙක් හැටියට අන්වර්තනාමින් ජනතා සන්තානේ ලියාපදිංචි වෙලා හිටියට මට මුලින්ම හමු වෙද්දී ඔහු තිලංක පතිරණ හෙවත් චිලි කියන්නේ මේ චිලි කියන නම වැටෙන්නේ මේ තිලි කියන එක මේ තවදුරටත් මේ උච්චාරණයේදී ප්‍රසාරණය වීමේ හේතු වෙන්නේ නේද ඒ කොහොමද ඒක එහෙම වෙන්නේ ආ කෙළුමයේ මෙහෙමයි ආ මම පාසල් කොළඹ රාජකීය විද්‍යාලේ පාසල් යන කාලේ මම ක්‍රිකට් ක්‍රීඩා කරා ඉතින් ක්‍රිකට් ක්‍රීඩා කරද්දි මගේ යාළුවෝ මට තිලංක කියලා හැමලම් කියන බැරි හින්දා ඒකට ඉතින් පාසල් පාවිච්චි කරලා තිලි කියන නම ඉතින් තිලි 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 ඉතින් ඔකට ඉතින් ආදරයට ඉතින් චිලි වුණා ඒක මගේ හැසිරීමත් එක්ක මගේ තියෙන හයිපර් ඇක්ටිව් කමයි මගේ තියෙන අර ගේම් එකට තියෙන ඔව් ගේම් එකට තියෙන අර උමනාවයි ඔව් උනන්දුවයි ඒ වගේපත් එක්ක චිලි වුණා මම ඒකනේ මේ සෑහෙන උනන්දුවෙක් නෑ උනන්දුව තව තිබ්බනම් මම මේ 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 එන ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න තිබ්බ මට මගේ ඒ පැත්තේ පොඩ්ඩක් අර කලාව සහ අර විනෝදෙට බර වුණා වැඩි වුණා ඉතින් ඒකයි අයිය ඇත්තටම මේ නැත්තම් ඇත්තටම ක්‍රීඩාවෙන් මට ලොකු ගමනක් තිබ්බේ පුද්ගලෙක් මම පාසල යන කාලේ මල්ල ක්‍රීඩකෙක් හැටියට නෑ මගේ 13 න් පහළ මගේ රෙකෝඩ් එකක් තිබුණා එතකොට තිබුණේ ඒ මට ටූර්නමන්ට් එකේ නම කියන්න බෑ ඒක ස්පොන්සර් කරේ එක්තරා අය ආයතනයක් පානීය ආයතනයක් ඒ ඒ හිස්ට්‍රි එකේ ඒ ඒ වෙන ඒ කාලේ කාලානුකූලව ක්‍රිකට් ක්ෂේත්‍රය 13 න් පහළ වැඩිපුරම විකට් ලාභියා වෙන්න මට පුළුවන් වුණා මම කොච්චර හොඳට ක්‍රිකට් ගැහුවද කියන්නේ මාව 19 න් පහළ ක්‍රීඩකයෙක් විදිහට මාව ප්ලේ කරන්න හැදුවා අවුරුදු 13 න් පහළ ක්‍රීඩා කරනකොට පළමු පෙළ කණ්ඩායමට තෝරගත්තා මට අවුරුදු 11යි වයස අපි රාජකීය විද්‍යාලයේ ඉතිහාසයේවත් එච්චර අඩු එක්කෙනෙක් ගහලා තිබුණේ නැහැ 19 න් පහළ ඒක මට ඒක අපේ නෑ ඒක අපේ ක්‍රීඩා වේ සම්බන්ධයෙන් හිටපු ඒ වෙලාවේ හිටපු ආචාර්යවරයා ඒක අනුමත කරේ නැහැ මෙච්චර පොඩි කෙනෙක්ව 19 න් පහළ ගස්සන්න බෑයි කියලා. ඉතින් ඒක මට ඒ වෙලාවේ පොඩි පාඩුවක් වුණා නැත්නම් මම සමාලන්න මගේ ගමන වෙනස් වෙන්න තිබ්බා. ඉතින් දඟපන්තිවන්නේ. දඟපන්තිවන්නේ පොඩි කාලේ. ඒතරත් ඒ උසයිද? ඒතරත් උසයි සාමාන්‍යයෙන්. මගේ වයසේ මට්ටමේ අයට වඩා මම උස. ඒ කියන්නේ අර උස තියෙන දඟපන්තිවන්නේ කියලා. හරියට හරි. පොඩි බවුන්ස් එකකුත් තියෙන. ඒ කියන්නේ ඒ කාලේ හැටියට මේ ඔයත් එක මට ඉතින් ක්‍රියේට් කරන්න හදනවා මට ඒක විශාල මේ 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 සහයෝගයක් සහයක් හරියට හරි ලොකු බවුන්ස් එකක් එනවා ලොකුට ඒක වාසියක් සහ මර 13 න් 15 බෝලේ පොඩීනේ අපිට අවුරුදු 15 න් 15 නෝට බෝලේ මට්ටම් ප්‍රමාණය වෙනස් වෙනවා ඒකත් එක්ක මගේ පොඩි පසුබෑමක් ආවා ඊට පස්සේ ඉතින් මං පසුබෑමක් කියන අර ආපු ගැම්ම පොඩ්ඩක් ස්ලෝ වුණා අර වගේ ප්‍රශ්නත් එක්කයි ඉතින් මං ඒකයි කියන්නේ ඕනම කෙනෙක් ශ්‍රේෂ්ඨයක තමුන්ගේ ඉදිරියට එන වෙලාවකදී කවදාකවත් බාධා කරන්න නරකයි තමුන්ගේ තියෙන ඔය
ඉතිහාසය හෝ තමුන්ගේ හරිම ව්‍යවස්ථාව හෝ ඒ වගේ ප්‍රශ්න දාලෙ වෙලා කෙනෙක්ගේ ගමන ස්ලෝ කරොත් ඊට පස්සේ යන්න තියෙන ගමන වෙන පැත්තට හැරෙන්න පුළුවන්. ඒ ස්වාභාවික හැකියාව සඳහා තව මේ තාක්ෂණිකව මොන හරි එකතු කරනවා මිසක් ඒවා මේ කපා හැරීම නෙමෙයි කළ යුතු තිබෙන්නේ. ඒ කියන්නේ බාධා පමුණු වීම නෙමෙයි. ඒක හැබැයි ඒකෙන් මම හිතනවා ඔබ වෙන පැත්තකට ඒ කියන්නේ ඒ කාලේ යන්න තිබිච්ච පැත්තේ පැත්ත නෙමෙයි කියන එක තමයි දෛවයේ තීරණය කරන්න ඇත්තේ. හැබැයි එතකොට ඔබ මේ මං හිතන්නේ සින්දු පිස්සෙක්. ඒකනේ දැන් මේ පැත්තට යන්න හේතුව. ඔව්. ඉතින් කවුද ඒ කාලේ නිකන් ඔය ඔබේ වීරයෝ කවුද? ඔබ මේ දිව මතුරක්සේ මුමුණන්න ගත්ත ගීත මොනවද? කොහොමද සින්දු පිස්සුව හැදෙන්නේ? මගේ පසුබිමයි මෙහෙම. ඉතින් අපේ ගෙදර එහෙම අපේ අක්කලා මගේ එයාලා මේ බිෂප් කොළඹ බිෂප් විද්‍යාලයට ගියේ. ඒගොල්ලෝ මට උකුම ඉන්නේ වැඩිමහල් සොහිරියන් සහ සොහිර මම බඩ පිස්සා. ඉතින් මට තුන් දෙනෙක් ඉන්නවා, පවුලේ හතර දෙනෙක් ළමයි. ඉතින් එයාලා හැදිච්ච පරිසරෙත් එක්ක ඒගොල්ලෝ අපේ අක්කලා එහෙම ගොඩක් වෙස්ටර්න් ගීත එහෙම අහන්නේ. අපි ගෙදර සින්දුවක් ප්ලේ කරොත් ඒගොල්ලෝ තමයි ප්ලේ කරන්නේ. මට කිසිම අයිතියක් නැහැ ඒවා ප්ලේ කිරීමට. ඉතින් මට අල්ලන්නවත් අයිතියක් නැහැ. පොඩි කාලේ ඉතින් එයාලා අහන දේවල් තමයි මම අහන්න මට පුරුදු වෙලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙස්ටර්න් ගීතවලට ආසාවෙන් හිටියා. ඉතින් ඒවා අහලා මම ගොඩක් අර වෙස්ටර්න් කල්චර් එකත් එක්ක තමයි ගීත සහ මම ඇත්තටම ඒ කාලේ ලංකාවේ ගීත ගැන මට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් පුංචි කාලේ අපේ අම්මා එහෙම මට මතකයි එයාටත් හරි සින්දු ලොකුවට පිස්සුවක් තිබ්බගෙන සින්දු අහන්න අපි සී හරි නම්ම තියෙනවා. ජිප්සීස් වාදක කණ්ඩායම ගීත කියනවා. ඊට පස්සේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ බඹර පහස ඇල්බම් එකේ නම මතකයි. ඔය ඉංග්‍රීෂ් ඇල්බම් ඇරෙන්න සිංහල සින්දු කියලා ගෙනාවේ ඇත්තටම ඒව තමයි. ඔබට වැදිච්ච ඒවා. ඔව්. සහ ඒ කාලේ අපේ තාත්තා හොඳ මේ චිත්‍රපට රසිකයෙක්. එයා හොඳ හින්දි චිත්‍රපටි රසිකයෙක් ඇත්තටම. එයා හැබැයි සිංහල ගීතවලට පරණ ගීතවලට එහෙම ලොකු ඇල්මක් තිබ්බේ කෙනෙක් වුණාට අපේ ගෙදර ඒ පසුබිම තිබුණ නැහැ. මම ලොකු නයින් බස් තමයි ඇත්තටම ජෝතිපාල මහත්මයාගේ ගීත, ලතාවල් මහත්මයාගේ ගීත, මේ ඒ වගේ ගීතවලට මගේ ආසාව ඇති වුණේ. මම යම් කිසි මූපුරාගෙන් පස්සේ ඕලෙවල් ඒලෙවල් කරන කාලේ තමයි මට ඒකට ආසාව ඇති වුණේ. ඊට පස්සේ මම හොයාගෙන ගිහලා අහන්න ගත්තා. ඒ කියන්නේ අපේ ඇඟේ තිබ්බ දේවල් නේ, අපේ බ්ලඩ් වල තියෙන දේ, හැංගිච්ච දේ එළියට ආවා ඒ කාලේ. ඉතින් ඔහොම තමයි ඉතින් සින්දු පිස්සුව. එතකොට දැන් මේ ගිනීම කඩා කපලා වුණාද මොකද්ද උනේ? රාජකීය විද්‍යාවේ ඉන්නවනම් බොහෝ වෙලාවට අපි දන්නවනේ ටිකක් දීප්තිමත් ශිෂ්‍යෙක් වාට පත් වෙනවා බොහෝ අය. සමහරව ඇත්තනම ක්‍රිකට් ගගා හිටපොය පස්සේ කාලේ ඒක අතහැර දාලා වෙනත් අංශවලට උන් ඒ කියන්නේ ලෝකයේ තිබෙන කුවේර රැකියාවන් වලට සඳහා නික්ම ගියා. ඔය මෙහෙමයි. දුෂාන්ත් වීරමන්නේම මම මතකයි අපි පාසල් ශිෂ්‍යෙක් කියලා ඉන්න කාලේ මම ඕලෙවල් සුත් නෙමේ මම 9-10 වසර වෙනකොට එයා අපේ ජ්‍යෙෂ්ඨ මේ ශිෂ්‍ය නායකෙක්. මම මතකයි අපි ඇවිල්ලා ෆනිෂ් කරනවා දුෂාන්ත් වීරමන්. දැන් අද මගේ සමකාලීන මේ ශේෂ්ත්‍රයේ යාළුවෙක් මිතුරෙක් සමීපතමයි. ඔව්. ඒ කාලේ ඉතින් සන්තුෂ් වීරමන් එහෙම අපේ පුංචි කාලේ අපි ඉස්කෝලේ හිටපු අයියලා රණින්දු ලංකමගේ අයියගේ බැච් එකේ. ඉතින් ඉරාජ් වීරරත්න අපේ අයියගේ යාළුවේ බැච් එකේ. ඉතින් ඕක ඉතින් අපිට මාර මේ ගීතමය සහ කලාව සහ ක්‍රීඩා පසුබිමක් තිබුණා. මොකද කොළඹ රාජකීය විද්‍යාලය කියන්නේ ගොඩක් කට්ටියගේ මේ නිජබිමක්. ඒ කියන්නේ තිමිරිගේ රිටාල්. ඉතින් අයියගේ ප්‍රශ්නේ වුණේ මේ කියන්නේ කොහොමද මේ සින්දු පිස්සුව සම්බන්ධයෙන්. ඔව් ඒක තමයි. සින්දු පිස්සුව ඉතින් පිට කරගන්න කියලා එහෙම ක්‍රමයක් තිබුණේ නැති. ඔය ගොඩක්ම අපි ටුවර් යනවා ඒ දවස්වලත් ක්‍රීඩාවට. ඉතින් යන ගියාම තමයි අපේ සර්ල් අපිට කියනෝනේ සින්දුවක් කියන්නේ කොහොමද. මම තමයි ඉතින් ඉදිරිපත් වෙන කෙනා රංගනයෙන්. ඒ කාලේ ඉඳන් මේ පිස්සුව කියන එක ඉතින් මම හරි. ඊට පස්සේ මං ගියාම ඉගෙනීම කඩා ඉගෙනීම කඩා කප්පල් කරගත්තද මෙහෙමයි. මම අපේ තාත්තට එහෙම ගොඩක් මාව මේ පොතට අලුවලා තියන්න ඕන කෙනෙක් වුණ නැහැ. එයා මොකද එයාගේ මේ ව්‍යාපාර බලා ගැනීම සඳහා බෝ පොළඹන්න උත්සාහයද තිබුණේ? ඒක එයාගේ යටිහිතේ තියෙන්නේ නැති. එයාට ඕනලා තිබුණේ මට ජය පරාජය කියන එක දරා ගන්න පුළුවන් විදිහේ
මානසිකත්වයක් ඇති කරන්න පුළුවන් පුද්ගලෙක් කරන්න කියලා තමයි මට දැන් හිතෙන්නේ. හොඳ හොඳ තැනක්. වර්තමානයේ සමහර දරුවන්ට පරාජය කියන එක පෙරදිලා හැම ගෙදර ඉන්න එපා කියන මට මේ ඉන්න මාපියන් මම දන්නවා. හැබැයි පරාජය කියන එක දරුවෙකුට ලැබීම විශාල ජීවිත පාඩමක්. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ජීවිතේ යම් යම් කඩේම වල තමුන්ට පරාද වෙන්න වෙනවා. අනිවාර්ය දෙයක් ඒක. ජීවිතේදී අනිවාර්යෙන් පරාජය තමුන්ට දරා ගැනීමේ හැකියාව තියෙන්නේ නැත්නම් ජීවිතේ ඉදිරියට යන්න බෑ. ඒක තාත්ත කෙනෙක් කියනවා නම් ඒක තාත්ත කියලා නෑ අයියේ. ඒක අපිට අත්දැකීමෙන් ලබා ගන්න දුන්නා. ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒක කියන්න. ඔව්. ඉතින් යා ගොඩක් අපි ක්‍රීඩාවට තමයි යොමු කරේ. යාට ඕනලා තිබුණේ අපි පොඩ්ඩක් දරා ගැනීමේ හැකියාව තියෙන අර කිව්ව ජය පරාජය බාර ගන්න පුළුවන් විදිහේ ළමයි ටිකක් හදන්න යාට ඕනේ. අපි අක්කලයි නම් හැමෝම මගේ අක්කල පවා මේ ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියටම ගිහපු කට්ටිය. ඉතින් මගේ අයියත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකෙක්. නමුත් අපේ දෛවීය ක්‍රීඩාව නෙමෙයි. අපේ අන්තිමට තාත්තගේ අවශ්‍යතාවය තමයි අන්තිමට ඉටු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාර කරනවා දැන් ඒ සම්බන්ධයෙන් තමයි ඉන්නේ. ඉතින් මමත් ඇත්තටම මේ ව්‍යාපාරවලට සම්බන්ධ ඒ නිසාම. ඉතින් පොතට ලොකු හැබැයි මගේ මෙහෙමයක් තියෙනවා. මම කොහොමඩත් අයි මං එදිනෙදා වැඩ දැන් සින්දු පිස්සුව ආවෙන් පස්සේ ඇත්තටම ඉගෙනීම ගොඩක් පසු බහිනෝ. ඒක ස්වභාව ධර්මෙන්ද මේක විශාල උන්මාදයක්. අර බොහොමත් කලාතුරකින් තමයි කෙනෙක්ගේ දෛවය හැමතැත්තෙම බැලන්ස් කරලා දෙන්නේ. ඉගෙනීමයි සංගීතෙයි එහෙම ඉතින් ක්‍රීඩාවයි ඔක්කොම. දැන් මගේ එකේ තිබුණේ ඇත්තටම ක්‍රීඩාව කියන එකයි සංගීත පිස්සුවයි සහ ක්‍රියේටිවිටි කියන එක මට ඉබේම ආපු දෙයක්. ක්‍රියේටිවිටි එකත් ඔව් නිර්මාණශීලීත්වය. නමුත් ඉගෙනීම කියන එක ගොඩාක් කෙලෙව්වේ නැහැ. නමුත් මම මගේ ටාගට්ස් වලට තාත්ත කිව්වේ පුළුවන් නම් ඕලෙල් පාස් වෙලා වෙන්න මමට කියලා. නමුත් ඕලෙල් ඒලෙල් දෙකම පාස් ලොකු මේ මට්ටමින් නෙමෙයි ඒලෙවල් මට මං ෆේල් නොවි යම් කිසි දුරකට පාස් වෙලා يعني බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ ඒ වගේ ඉගෙන ගැනීමට මට අවකාශය හදා ගන්න පුළුවන් මට්ටමට මම ඒ කාලේ හැටියට මම පදනමක් දාගත්තා. එතකොට මේ තම ගායකෙක් වෙන්න මේ මොහොමනාවෙන් කසුන් කල්හර ගාවට යනවා. ඔව්. ඒකයි මෙහෙමයි ශේෂ්ත්‍රේට මම කොහෙන්ද අඩිතාලම තියන්න ඕන කියලා ඒ දවස්වල මම කල්පනා කරා. මම මට එහෙම මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ ඉච්චර උනන්දුවක් අවධානයක් තිබුණා ඒ පැත්තට. මට වඩා මගේ යාළුවන්ට උනන්දුවක් තිබුණා. සිලි ඇයි ඔයා මේවා රටේ මොකක් හරි වැඩ කරන්න පුළුවන්නේ? ඇයි ඔයාගේ තියෙන ටැලන්ට්ස්? ඉතින් ඒ මාව ඒකට කියන්නේ ඔය ස්කූලෙන් අයින් වුණාට පස්සේ ස්කූලේ ඒලෙවල් කාලේ ඉඳන්ම වගේ. ඉතින් ඊට පස්සේ යාළුවාගේ උනන්දු ඇහුවම මමත් හිතුවා ඇත්තටම ඉතින් මට දෙයක් මටත් හැකියාව තියෙනවානේ. සමහරවිට මම ওই පර්ෆෝමන්ස් ආටිස්ලා පර්ෆෝම් කරනකොට එහෙම බාති සන්තෝෂ්ලාගේ ෂෝස් එහෙම ඉස්සර මම බලන්න අපි අපිට ඒවල නිතරම අපේ අදිසිසුවනේ අපේ මේ ස්කෝල් ඩයිල උන්ලාග පර්ෆෝම් කරන රන් දීර්ලා එහෙම පර්ෆෝම් කරන මම දැක දෙනවා. මං කල්පනා කරන මටත් පුළුවන් ඔය ස්ටේජර් කියලා මටත් නටන්න පුළුවන්. ඇයි මට ඊට වඩා මට පුළුවන් කියලා මගේ හැකියාව තියෙනවා කියලා මං විශ්වාස කරා. ඉතින් ඔය උනත් එක්කම ඊටසේ මං ඉබේම අය මේ පටන් මේක පටන් ගන්න කොහෙන්ද කියලා බලනකොට තමයි කසුන් කල්හරවයි කෙනෙක් ගාවට ගිහිල්ලා මේක ඉගෙනගෙන කියන්නේ කසුන් අයියගේ ගීතවල මම ගොඩක් ආස කරා පාසල යන කාලේදී. ඉතින් මං හිතුවා එයා තමයි සුදුසුම පුද්ගලයා මට දෙයක් ඉගෙන ගන්න සහ මගේ ඒ කාලේ ඔව් ගුරුහරුකම් සහ මගේ වොයිස් එක මට දියුණු කරගන්න ඕන නම් මට මගේ ඇත්තට වාසිත පින්නවල කියලා මගේ යාළුව අයියා කෙනෙක් තමයි මට යව අඳුරලා දුන්නේ යාගේ පාසල් මිතුරෙක්. ඉතින් කසුන් අයියා හම්බෙලා ඉතින් ඊටසේ ඒක ගුරුහරුකමට වඩා අන්දර මගේ යාළුව මට්ටමටම පත් වෙලා ඔව් අදටත් ඒ ආදරය සහෝදරකම මගේ තියෙනවා. දැන් එදිනදා අපිට හම්බෙන්න බැරි වුණාට ඒක හැමදාම හිතේ තියෙන දෙයක්. ඉතින් එයාගෙන් ගොඩක් එයා තමයි මට පළවෙනි ගීතේ කරේ ගංගිර රසමිටින් කියන ගීතේ. අසුනේම තමයි කිව්වේ උඹේ මේ උඹේ වොයිස් එක වෙන කලර් එකක් තියෙනවා මං ආසයි ඒකට. ඔබට මේ ශේෂ්ත්‍රයේ මොන හරි වෙන පැත්තකින් ඔබ රීච් කරන්න පුළුවන් කියන එක එයා මට ඒ කාලෙම කිව්වා. ඉතින් මං ඇත්තටම ඒ වගේ අර ගීතවල තියෙන ආසාවට තමයි ගීත කරලා. ඉතින් මං හිතපු නැති විදිහට මං කෙමෙන් මං ගමනක් ආවයි කියලා මං හිතනවා. ඔව් මට ඉස්ලාම හම්බෙද්දි මං ඉඳන් කිව්වා මේ ගායනය කමක් නැහැ හැබැයි රංගපෑම කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. මොකද මේ උසයි ඒ කියන්නේ ආරෝහ පරිණාහ දේහ මට්ටමයි එක මට හිතුනේ මේ රංගන ක්ෂේත්‍රයට ඔබ වගේ එක්කෙනෙක් අඩුයි ඒ කාලේ කියලා. හැබැයි ඔබ ඒකට එච්චර කැමති වුණේ නැහැ. නමුත් අවසානයේදී ඔබ දන්නේම නැති පැත්තට යොමු වෙලා කොහොමද ඒක උනේ?
නෑ මම එතන තමයි මම පුංචිම කාලේ මාඩ පොඩි විස්තරයක් කියන පොඩි ඉන්සිඩන්ට් එක පතන්දරය පතන්දරයක් කියන්නේ මේක සාමාන්‍ය වෙච්ච සිද්ධියක් පුංචිම කාලේ එක වසරදී අහනවනේ හැමෝගෙම කවුද ලොකු නාම වෙන්න කැමති කියලා හැමෝම ડોක්ටර්ස්ලා ප්‍රොක්ටර්ස්ලා කියද්දි මම කිව්වේ මම නළුවෙක් වෙන්න ඕනේ කියලා අපේ අම්මා hina වෙනවා අදට අපේ පාසල් ඒ වෙලාවේ පන්ති පාර ගුරුතුමිය අපේ අම්මට කියලා කිව්වලු මෙයා හරි විශේෂ ළමෙක් මෙයාගේ අරමුණ වෙන එකක් කියලා ඉතින් අපි අම්මලා මට ඕක විහිළුවක් කළා මේ මම දන්නේ නැතුව ඒක මගේ හිතේ මම දන්නේ තැම්පත් වෙලා තියෙන නැති මට ගායනට ආවේ අයියේ මං සිං කරනකොට නම් මං ආස පර්ෆෝම් කරන්න ඔව් ඔව් මගේ ඇඟේ තියෙන සංදර්ශකෙක් වෙන්න සහ මට ගායනේ දැන් මම ඒ ටු ඉසෙට් ඉගෙන ගන්න ආවේ නැහැ මොකද මං ක්‍රීඩා ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් නමුත් මට ගායන හැකියාව තිබුණා නමුත් එතන ඒකට වඩා මගේ තියෙන ඇඟේ ඒක විදහා දැක්වීමේ හැකියාව තමයි මගේ උඩම්ම තියෙන ඒ හින්දා තමයි මට අද ලංකාවේ සහ මට මේ යම් නමක් හදාගන්න තියෙනවා. ඔව්. අදටත් මාව ටෙලිවිෂන් එකට හරි මාව ඕන වෙලා තියෙන්නේ මේ මගේ සින්දු අහනකොට වඩා මාව ගෙන්න ගන්නලා මං දෙන දේ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න අන්න ඒක. ඒ කියන්නේ මේ අපේ රංගනේ පැත්තට යමක් කරන්නේ චිත්‍රපට කීපයක්. චිත්‍රපට 9කට විතර මම සම්බන්ධලා තියෙනවා. ඒ දැන් චිත්‍රපට 3ක් විතර ආවා එළියට. ඉතින් ඉදිරියේදී තමයි දැන් හැමදේම කාලයක් තියෙනවා කෙලුම. ඉතින් මගේ කාලය එනකම් මම ඉවසාගෙන ඉන්නවා. ඉතින් ඒකට මම හැමදේම ඉගෙන ගත්තා. ඉවසීමත් ප්‍රගුණ කරලා තිබ්බට වඩා ජීවිතය අත්දැකීම් ලබා ගන්න ඉදිරි ගමන අපිට හම් වෙන කාලයෙන් අපි ඉදිරි ගමන හදාගමු. ඔව්. එතකොට මේ අවසානයේ දැන් තාත්තගේ බලාපොරොත්තුවක් යටතේ තිබිච්ච බලාපොරොත්තුවක් උඩේ එනවනේ. ඔබට සිද්ධියට ඒ දේවලුත් බලාගෙන ව්‍යාපාර කරන්න තියමු නේද? අනිවාර්යෙන්. කොහොමද මේ පැත්ත? ඒ කියන පොඩ්ඩක් කියන්න. ඒ කලමයි මේ අපිත් මගේ තාත්තා මාතෘ ප්‍රදේශේ දකුණු පළාතේ ව්‍යාපාරිකෙක් කොළඹට ඇවිල්ලා අපේ මුත්තාගේ ව්‍යාපාර තිබුණේ කොළඹ මරදාන ප්‍රදේශයේ බේකරි සම්බන්ධයෙන් ව්‍යාපාර අදටත් තියෙන අපේ ලොකු තාත්තා තමයි ඒක දැන් අයිතිකාරත්වය ටර්මිනස් බේකරි කියලා ඉතින් ඒගොල්ලෝ ව්‍යාපාරිකයෝ පවුලම ඒ කියන්නේ තාත්තලයි පවුල ව්‍යාපාරිකයෝ කියන්නේ මේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නෙමෙයි සම්මුත් යම්කිසි කොළඹ අනන්නේ තව තියාගත්ත සුළු පරිමාණත් නෙමෙයි සුළු මධ්‍යම පරිමාණේ ඔව් තමුන්ගේ ලෙවල් එක තියාගත්තේ දක්ෂ දකුණේ පුද්ගලයෝ අපේ තාත්තලා ඉතින් තාත්තගේ නම කියන්න පුළුවන් WP නන්දසිරි සාගරසිරි මුදලාලි කියලා තමයි මගේ තාත්තව දන්නේ ඕන කෙනෙක් සාගරසිරි මුදලාලිගේ බාල පුතා අදරත් එහෙම තමයි ඉතින් මගේ තාත්තගේ නම මගේ නමට වඩා වැදගත්වෙනවා මේ ඒක ස්ථීර නමක් ඒ තරාතිරමනේ දන්නේ ඒක ඉතින් එයා කරපු දේවල් හින්දා තමයි අද චිලි කියලා යම්කිසි පුරුකක් හැදෙනවා නම් එයා එදාපු අඩිතාලම හින්දා තමයි අපි ඉන්නේ. ඉතින් මොනවද එයාගේ උරුම වෙච්ච දේවල්? එයාගේ මොනවද වෙලදා මොනවද එයාගේ ආයතන කර්මාන්ත? තාත්තාය මෙහෙම අපේ ළමයි 4 දෙනෙක්නේ. එයා අපි 4 දෙනාටම ව්‍යාපාර හදලා දුන්නා. දැන් මට ආයිති මම හැබැයි මම ගොඩක් ස්වයංව මගේ ව්‍යාපාර ජාලය මම හදාගත්තා. මොකද යාට තියෙනවා ගාමන්ට් ඩයි කරන මේ ඇක්සසරිස් ඩයි කරන ප්ලාන්ට් එකක් යාගේ තියෙනවා. තව ආපන ශාලා තියෙනවා. ඉතින් රියල් එස්ටේට් පොල්වතු සම්බන්ධයෙන් තියෙනවා. ඒ වගේ අපේ ඒ හැම එකක්ම අපේ සහෝදරිය අතර බෙදලා දුන්නා. සහ මට මම පාසලෙන් ඉවත් වෙනකොට මගේ තාත්තා මට යම්කිසි මුදලක් තැන්පත් කරලා දුන්නා. නම් ඕන දෙයක් කරගන්න ඕයි කියලා මට ඒ කාලේ දුන්නා. එයා මට හිතන්න දෙයක් දුන්නේ. ඒ කියන්නේ ගොඩාක් ලොකු මුදලකුත් නෙමෙයි. මේකෙන් ඔයා මොකද්ද කොහොමද කරන්නේ? මොකද්ද කරන්නේ කියලා. ඔව්. මේකෙන් ඔයා ඩෙවලොප් කරලා නඩත්තු වෙන්නේ කොහොමද මේකෙන්ම ලාභ හොයාගෙන? ඒ විදිහටනේ. හරියට. ඊට පස්සේ අයියේ මම ඒක ආයෝජනය කරා දුකට හරි. ඔව්. මම කොටස් වෙනද පොලේ යම් කිසි ආයෝජනයක් කරා ඒ කාලේ. ආ. ඒ කියන්නේ ඒ කාලේ මේ පොඩි කොටස් වෙනද පොලේ කෙනෙක් පොඩි අලුත් අත්දැකීමක් නේද? අත්දැකීම. අපි පාසල් යන කාලේ මම පාසලේ අවුට්ටිච්ච ගාම. මට මතකයි දවසල ඔයා IPO කියලා අලුතින් කම්පැනිස් රිලීස් වෙනකොට මම ඒ වලට ගිහිල්ලා ඒක ආයෝජනය කළා. මම ඒක යම් කිසි ගානක් එකතු කරගෙන ආවා. ඒ සල්ලි වලින් උත් තමයි මම ඊට පස්සේ මගේ ඒ කසුනේලගේ ක්ලාස් යන්න සහ මියුසික් වීඩියෝ කරන්න සමහර විට නම් මම ගෙදරින් සල්ලි අරන් කරනවා කියලා. නමුත් මම තාත්තා දුන්නේ මුළු වියදම දා මම
මගේ ගීත ගායනයට මම ආයෝජනය කරේ. ඊට පස්සේ ඔමම පොඩ පොඩ මම ඒක ඩෙවලොප් කරන් ඇවිල්ලා මම මටම ගිලා වාහනයක් කරා. ඉතින් එයිමයි මම ඊට පස්සේ අයියා ගෙදරින් එහෙම යපුනේ නෑ. යපුන්නේ ඔව් මම මට පුළුවන් විදිහට කරගෙනවා. ඊට පස්සේ අපේ තාත්තා අපි අතර නැති වෙනවා. ඊට පස්සේ තමයි යාගේ දේවල් මට බලන්න සිද්ධ වෙන්නේ. සිද්ධ වෙලා අපි මගේ ව්‍යාපාරය ඊට පස්සේ මගේ දේ මම කරන් ඉන්නවා අපි අයියලා එහෙම අපි කොට ඒ කියන්නේ පවුලේ ඔව් වෙන වෙන වශයෙන් බලාගෙන ජීවත් වෙනවා අදටත්. ඔව්. නමුත් අපේ සහයෝගත්වය ඒ අයියගේ ව්‍යාපාරේ මගේ ව්‍යාපාරය කියලා අපි හිතන්නේ අපි හැම එකක්ම බෙදාගෙන ජීවත් වෙනවා. දැන් ඉතින් ඔබ සතු ව්‍යාපාර මොනවද? මේ වෙනකොටයි මම අවුරුදු 10කට කලින් රීචිලි කියන ඇඳුම් අලෙවි ආයතනය බ්‍රෑන්ඩ් එක. ඔව් රීචිලි කියන බ්‍රෑන්ඩ් එක ඩිවලොප් කරා. මුලින්ම මම කරේ සප්ලයි කරන එක. ඒ ලොකු ආයතන වලට අපි ඇඳුම් මහලා අපි සප්ලයි කරා. ඒක මම සහ මගේ පෙම්බතිය තමයි අපි දෙන්නගේ එකන් හිතලා අපි පොඩි ඩිවලොප් කරපු දේ. ඊට පස්සේ අපි ෂොප් එකක් දක්වා එක ගෙනිච්චා. ඒක තව දුරටත් ඩිවලොප් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ ගිය අවුරුද්දේ අපි අලුතෙන් ආරම්භ කරා බියුටි ගැලරි බයි රීනි කියන රූපලාමයන් නැගාර එයා ඇගේ නමින් මම තමයි සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක කළේ එයාට. මොකද මම හරි ආසයි මේ කාන්තාවක් වුණාට එයාලාගේ හැකියාව නිකන් ගෙදරට හිර කරන් ඉන්නට වඩා එළියට මොන හරි දෙයක් දීලා එතකොට අපිටත් පොඩ්ඩක් නිශ්ශබ්ද ඉන්න පුළුවන්. අපි කියන වෙනකත් පොඩ්ඩක් අඩු වෙනවා නෑ ඒ ඉන්නවත් නෙමෙයි. එයාලගේ යම් කිසි කාන්තාවක් වුණාම කමිට්මන්ට් එකක් තියෙනවා ලයිෆ් අවධානයක් වෙන දෙයක් සඳහා. ඔව් සැලකිලිමත් වෙලා ඒ කෙරෙහි ඒකට අනුගත වෙලා හරියට හරි. ඔව් එතකොට ඇත්තටම මේ මේ එතකොට වගකීම් බෙදා හදා ගැනීම හරියට හරි. දැන් යාර ජීවිතයේ වගකීමක් සහ මුදල් වල තියෙන වටිනාකම යාර හොඳට දැන් දැනෙනවා. හරියට. ඉතින් ඒ කියන්නේ ඔබ මේ මේ ඉතන පරිදිද කාන්තාවන්ට මුදල් වල වටිනාකමක් නෑ වගේ කතාවක් ඒකේ නෑ වටිනාකමක් දෙනවයි කොහොමයි සමහරුන්ට ඒක වටිනාකම වැඩිද අඩුද කියන එක ගැන අවබෝධය තමයි මම කියන්නේ අගේ. ඔව් සමහරලාට මුදල් වල වටිනාකමක් තියෙනවයි කුවට අර සමහරලාට ඒක ඕන්ට වඩා වැලියුවක් දුන්නමත් ඒක ප්‍රශ්නයක්. ඕන්ට වඩා අඩු වුණාමත් වැඩි වුණාමත් ප්‍රශ්නයක් අඩු වුණාමත් ප්‍රශ්නයක්. ඕක මැදෙම තමුන්ට තරහ ගැනීමට මම හිතන්නේ ඒකේ පසුබිමක් යට එනවා. ඉතින් යා ඒක කරගෙන ඉන්නවා. තව අපි ගාමන් ෆැක්ටරිය අම්බ කරන්න කාලයක් යනවා. හැබැයි මිනිත්තු 5න් ඔක්කොම විතර නැති කරන්න පුළුවන් මේක. ඔව්. ඉතින් ව්‍යාපාර කරනවා කියන්නේ එහෙම තමයි. ඕන්ලක රිස්කේකුත් එක්ක අපි ඉන්නේ. අවදානමක් එක්ක. අවදානමකුත්. මේකේ මේ පවතින தത്വයේ එක දෙගුණ දෙගුණ වෙලා තියෙනවා. හොනා මුල් වෙලා අපි ඒක දරාගෙන හිටියා. තාමත් අපි දරාගෙන ඉඳලා දැන් තමයි මෙහෙමයි. දුවන්න පුළුවන් කාලවල එනවා. ඒ වෙලාවට පුළුවන් තරහයෙන් දුවන්න ඕනේ. මහා හති වටන වෙලාවට පොඩ්ඩක් නතර වෙලා මහා හති අරින්නත් ඕනේ. ඉතින් ඒ වගේ කාලවල එනවා. ඉතින් ඒක තේරුම් ජීවිතය කියන්නේ එහෙමයි. ඉතින් මම ඕල්ලාක හිතන්නේ එකම විදියට නෑනේ. වසන්තේ හැමදාමත් නෑ. මේ විමානයක් තියෙනවා, වස්යානයක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඔව්. දැන් වෙන මොනවද තව ආරම්භ කළේ? තව එකයි තව මගේ ටෙස්ට් එකක් තියෙනවා පොල් සම්බන්ධයෙන්. ඉතින් ඒකක් තියෙනවා. ඉතින් ඔය ටික ඒක කුරුණෑගලයි. එතකොට මම රෙස්ටුරන්ට් සම්බන්ධ කතාවක් දෙන්නද? ඒක අපේ අයියා ඒක පවුලේ ව්‍යාපාර. ඒවා අපේ අයියා තමයි ඒක සහ ඩයි වැඩපළ ඒවා අපේ අක්කලා. දැනට ඔබ සතු තියෙන්නේ සැලොන් එකයි. සැලොන්, ෂොප් එක, ගාමන් ෆැක්ටරිය. සහ වත්ත. වත්ත ඒ ටික බලාගෙන ඉන්නවා. තව මගේ තියෙනවා තව කුලියට දීපු ඉඩම් මේ 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 කඩ එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒවත් තාත්තා ආදායම හදලා කීපේවා. ඒවත් තමයි අර වලින් ප්‍රශ්නයක් ඇතුණත් ඒ වෙලින් අපිට යම් කිසි හොඳ පැත්තක්. ඒක දැන් මොනවා වුණත් ඔබ ඒ කියන්නේ ප්‍රාග්ධනයක් එකතු කරගෙන තියාගෙන ඉන්නවා මේ ගෙන කොටනෙකිලි පැත්තේ තාත්තා දීපු ටිකේ විදිහට ආරක්ෂා කරගන්න. මම කරපු දේවල් මේ තාත්තම කරලා දීලා ගියා. හදිසියේ බුල අනාගත්තොත් වගේ එහෙම එකක් තමයි. යා නැති කාලේ අපිට දැනෙන්න දුන්න ඒවා. අනාගත්තොත් මේකෙන් වනා ගන්න. අන්න මේව නැති කරගන්න එපයි කියලා. ඉතින් ඇත්තටම මේ 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 ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙන්නේ නැති. ඔය අපිට තියෙන අභියෝගය ඒවා රැකගෙන ජීවත් වීම තමයි. ඒ කියන්නේ තා මේ යාළයාගේ කාලේදී යාළුවා දේවල් ගොඩක් කරාට ළමයි ගොඩක් යාළුවාට කරන්නේ විනාශ කරන එක. නමුත් අපේ අපි උපරිම උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ ලැබිච්ච දේ රැකගෙන ඒවත් එක්ක කලබලයක් නැතුව හිමින් ගමනක් යන්න තමයි. මොකද අපිට මම සමාජයේ මීට වඩා දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න තිබ්බා. තාත්තගෙන් දෙයක් හම්බෙන්නේ නැත්තා. හම්බුන්නේ නැත්තා. ඒක ඒක වෙනම කතන්දරයක්. මේ තාත්තා ගෙන් දුන්න දේ තමයි අරගෙන යන්නේ. හැබැයි වේගයෙන් නෙමෙයි බොහොම හිමි. එහෙම වෙන්න වෙලා තියෙනවා. ඇයි? මොකද එයාගේ බලාපොරොත්තු අපිට කඩන්න බැරි හින්දා. මම තනියෙන් ඩිවලොප් වුණා නම් මට
ඒක මම ඇති කරගත්ත දැන් නමුත් දැන් මම වගකීමකුත් එක්කනේ මගේ තාත්තගේ දායාදෙත් එක්ක යනකොට මම මට හිමින් යන්න වෙලා තියෙනවා මොකද මට මම මෙතන ගැම්බල් කරොත් මොකද ඒ කියන්නේ සූදුවක් කරොත් මගේ තාත්තගේ දේත් එක්ක මට සූදු කරන්න බැරි හින්දා මං හිමින් යන්නේ අය වගකීමක් තියෙන නිසා කොමනත් මේ මේ ඔබ හරිම මේ ක්‍රියාකාරී මේ ක්‍රියාකාරී සමාජ මාධ්‍ය චාලවල ඒ වයින් ලැබෙන මයිලේජ් එක කොහොමද භාවිත කරන්නේ ඒක යම් පිටිවහලක් ලැබෙනවද සමහර අවස්ථාවලදී ඒකෙන් පාඩු වෙනවද දෙපැත්තක් තියෙනවා ඒකත් ඒක දෙපැත්තක් තියෙනවා ඒක ගොඩක් පිටිවහලක් තමයි තිබුණේ සමුත් ඒ ව්‍යාපාර වලට අපේ අපේ පෞද්ගලික ජීවිතයේ සමායන අපි වෙන ඉන්සිඩන්ට් උත් එක්ක ඒවට බලපෑමක් ඇත්තටම ඇති වෙලා තියෙනවා ඇති වුණා සහ ඒතකොට මම කරන්නේ අපි ස්ලෝ ඩවුන් වෙලා ඒකේ ස්වරූපය වෙනස් කරන එක තමයි සමායන ව්‍යාපාර තියෙනවා මගේ කියලා මම කියන්නේ නැතුව කරන යන ව්‍යාපාරත් අපිට එහෙම කරන්න වෙලා තියෙනවා අපේ ආරක්ෂාව සඳහා ඒකට මේකේ ව්‍යාපාර උපායන් ඒවා ඔව් ව්‍යාපාරික පායනදී ඒව සඳහස මම මේ මහා පරිපාලන ව්‍යාපාරිකෙක් නෙමෙයි මම බොහොම මධ්‍යම පාරාන්තික ව්‍යාපාරි නමුත් මගේ ජීවිතේ මගේ ගමන ජීවිත ගත කරන තාක්කල් මට රැකවරණයෙන් ජීවත් වීමට පසුබිමක් හදාගන්න තමයි මම මේ වගේ දේවල් කරන්නත් ඉල්ලන්නේ නැතුව ණය නොවි ඔව් එහෙම තමයි උත්සාහ කරන්නේ මොකද මම එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ අපි තාත්ත දෙයක් කරලා දීලා ගියන් පස්සේ අපි එහෙම කරන්න අවශ්‍ය වෙන්න ඕනේ ඒක බලාගන්න විතරේදී අන්න ඒකයි මොනවද මෙතනින් එමෙ නැත්තම් ඉදිරියේදී තව මොනවද කරන්න හිතාගෙන ඉන්නේ අභිප්‍රායන් මොනවද මට ඇත්තටම ඒ ආස ඔබ ක්ෂේත්‍රයට આવත් මම ගීත මහා ගොඩක් නෑ කීයක්ද තියෙන්නේ මම ගීත 15ක් වගේ තියෙනවා ඉතින් මම හිතන්නේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තව අවුරුදු 15ක් විතර අවුරුදු 15ක් වෙනවා එතකොට චිත්‍රපටී ටෙලිනාට්‍ය බැලුවොත් එච්චර නෑ ටෙලිනාට්‍ය දෙකයි චිත්‍රපට නමයක් කරලා තියෙනවා ටෙලිනාට්‍ය නම් ඇත්තටම මට ගොඩක් ආරාධනා හම්බුණා නමුත් හරියන්නේ නැහැ කියලා දැනෙච්චා මම ගැළපෙන්නේ නැහැ මෙහෙමයි මෙහෙම එකක් තියෙනවානේ මම කියන චරිතය මගේ කැපැසිටි එක මම අඳුර ගන්න ඕන මම ඕන්ට වඩා මේ ඔබේ පරිමිතය ආ ඔබේ පරිමාව ඔබ දැනගන්න ඕන ඒක මම ඩිලිවර් කරන්න ඕනේ කොතනද කොහෙලද කියන එක ඒ කියන්නේ මම මාර මේ ප්‍රබුද්ධෙක් නෙමෙයි නමුත් මට දැනෙන මට්ටමින් මම මගේ සීමාමයින් මම අඳුන ගන්න ඕනේ මම ටෙලිනාට්‍ය වලට ගිහිල්ලා මම ඕන්ට වඩා එතන පෙනී හිටියා නම් සමහරට අද කියන සිරි කියන කෙනෙක් ඉතුරු වෙන්නේ නැති වෙන්න තිබ්බා මම අදටත් ඉතුරුලා තියෙන්නේ මම වැඩ අඩුවෙන් කරලා මගේ අගේ තියාගෙන යම් කිසි විදිහකට මම වැඩි කැපිලා පේන්න දඟලපු කෙනෙක් නෙමෙයි මම කවදාකවත් නම්බර් 1 වෙන්න කියලා හිතපු හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි නම්බර් 1 වෙන්න වෙලාවක් ඒ ඒක ඒ වෙලාවට වුණාම ඇති වේලපයින් වුණත් අයිය ඉක්මනටම නේද ඒක ඔරොත්තු නැතුව යනවා ඔරොත්තු නැතුව යන්න පුළුවන් ඉතින් අපි හෙමින් ගමනක් තමයි ඉතින් මං ශේෂ්ත්‍රේ වුණත් නමුත් ඉදිරි කාලේදී මගේ ආයෝජනය කරන්න ආසාවෙන් ඉන්නවා මේ ශේෂ්ත්‍රේ සම්බන්ධයෙන් දේවල් වලටත් ඒ කියන්නේ කලා ශේෂ්ත්‍රේ කලා ශේෂ්ත්‍රේ හොඳයි අපෙනම් බොහොම ස්තුතියි අද දවසේ කියන්නේ හොඳ ජීවිත අනාවරණයක් කළේ ඒ කියන්නේ දැන් මේ මේ ව්‍යාපාර කරන්නේ පිළිබඳව මම හිතන්නේ මීට පෙර අතු කොහෙවත් කතා බහ කරලා නැහැ කතා කරලා ඇති මේ වගේ කවුරුත් අහලා නැහැ කවුරුත් අහලා නැති නිසා ඒක මොකද මේ මේ වර්තමානයේ තමන් එක වෘත්තිකේ එක වෘත්තියක නිරතව හිටියොත් ඒක ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නාර්ථය සමහරලාට ඔබට එන්න පුළුවන් මොකද ක්ෂේත්‍රයේ ඉස්සර නම් අපි කියමු 70 දශකයේ හිටපු ගායක ගායිකාවෝ නළු නිළියන් වෙනත් රැකියාවක් කරන ගමන් තමයි කලාව කරේ දැන් ඊට වැඩි වෙනස් මොකද දැන් මාධ්‍යයන් ගොඩක් තියෙන නිසා දැන් ඒකට එළඹිලා ඉන්න වෘත්තිකය තමන්ගේ වෘත්තිය සම්පූර්ණයෙන්ම එක්ක රංගපෑම එක්ක ගායන ඉතින් ඒ අතරතුරේ ඔබ ක්ෂේත්‍රයට එනකොටත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ හිටි එතකොට ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ඔබට ඔබගේ විනෝදාංශය කරගෙන යතේ විනෝදාංශය නෙවෙයි ක්ෂේත්‍රය මම බොහොම ආදරය කරන දෙයක් මේක මේ හැබැයි විනෝදාංශය තමයි රැකියාව බවට පත් විය යුත්තේ එතකොට තමයි පහසු සහ සෑහළු ඒකනේ දැන් මම කිව්වේ ඒකට දැන් නියමිත කාලයක් එනවා ඒක මගේ මටදස ආයෝජන කළා මං වෙනුවෙන් ආයෝජන කරගන්න කාලයක් එනවා. ඒකට මං වේලපයින් වුණා නම් සමහරවිට මං තියෙන දේවල් නැති වෙලා මමත් නැති වෙන්න පුළුවන්. යම් කිසි කාලයක් එනවා. ඉතින් දැන් බලමු හිමින් හිමින් පොඩි පොඩියට. ඉතින් බලමු. හොඳයි එසේනම් බොහොම ස්තුතියි. චිලි. හරි හරි. ආයි දවසක හම්බ වෙමු. ඔබට කියන්නේ ඒකම තමයි. ආයි දවසක මේ හා සමාන පිළිසඳරකින් මුණ ගැසෙමු.